බද්ිද සක ස සසර මහාකාශප මහරහතන් වහන්සේ නිරෝධ සමාපත්තියෙන් දින හතක් වැඩයිඳලා උහන්සේ බැලුවා කාට දදමන් පිහිටවෙන් එකට හේතුව දින හතක් නිරහාරව නිරෝධ සමාපත්த்திීෙන් වැடைයිந்தලා පිண்டපාත වඩනකොට කෞුරුහරි කෙනෙ තුන්සිීත පහදවාගෙන එක ධන හැන්ந்தක් පූජ කර ආනිසංස ඒ මොහොතේතනම බලාගනින් නැද්දිම සුළු මහොතකින් ආනිසංස පහළ වෙනවා. දිිට්්‍රදම්මවේදනිය දානෙක ආනිසංසයක් ඒ මොහොතෙම ලබන්න නම් තියෙන ක්‍රමේ තමයි දිනහතක් නිරෝධ සමාපත්තියට සමවැදිලා සමාපත්තියෙන් නැකිටල ඉස්සල්ලාම පින්ඩපාති වඩින ආරයන් වහන්සේ නමකට. තුන්සිත පහදවා දංහැන්දක් පූජාකිරී. ඒකෙ විපාකයේ මොහොතම ලැබෙන මහා කාශිව මහරහතන් වහන්සේ දන්නවා දැන් සමාපත්තියෙන් නැකිටලා පිණඩපාතිය යනකුට කවුද ඉස්සරලා දං හැන්දක් පෙදන්. ඒකෙනට මහා පිනක් ඒ මොහොතම පහළ වෙන. ඒ නිසාමන් දිලින් දෙකුට අද පිහිටවෙනවා කියලා උණහන්සේ භාවනාවෙන් දිවසිම් බැලුව භාවනාවෙන් නැකිටලලා දිවසිම් බැලුව කාට දද පත් පිහිටවෙන්. පේසකාර ගමක් තින පේශකාරකයනු වෙයට දිවියෙන මිනිස්සු ඉන්න බොහොම දුප්පත් ගමක් තියෙන්. මේ ගමී තැටියක් අරගෙන කුදු ගැහිෙච්ච වයසක අම්ම කෙනෙක් හිගමනය අනෝදැක් ඇගපුරාම සමාටමොකක් ලෙඩක් කියලෙහිතුම තුවාල හැදිිච්ච. තැටියක් අරගෙන ගයක්ග්‍යයක් ගාන හිගමනය යන වයසක අම්මකෙන කෑමටික් වයාගෙනයන අම්මකිෙනින් දැක්ක. අදමම් මේ අම්මට පිහිටවෙනවා කියලා මහාකාශප මහරහත්තන් වහන්සේ පාත්තර අරගෙන භාවනාවෙන් නැකිටලා. අර පේසකාර ගම අරමුණු කරගෙන උන්වහන්සේ වැඩිය මේ ගමට මහාකාශ්‍යප මහරාතන් වහන්සේ වඩිනකොට මිනිස්සු රැවටේෙනම් ඇයිඒ රැවටෙන්නේ උන්වහන්සගේ පෙනුම බුදුරජාණන් වහන්සේ වගේ මයි සමහරුන්ට ඇතට පේ ඔබ හලතියන අපේ බුදුරජාණන් වහන්සේට මහාපුරුෂ ලක්ෂණ තිස් දෙකක්ති නො දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන්ගේ යොක්ත. මහාකාශ්‍යප මහරහතන් වහන්සේට මහාපුරුෂ ලක්ෂණ හතක් තිබුණ කියල ධර්මේතියන. ඒ නිසා සමහරය එක පාට රැවටනු අන්නු බුදුහාමුදුර වඩිනවා කියල මහා කාශ පහන්දුර දෙකළ මිනිසු රැවට. ඒනිසා තමයි මහාකාශප මහරහතන් වහන්සේ බොහෝ කාලයක් පිප්පලී ගුහාාව, මහා වනාන්තරේ කැලේ උන්හන්සේ හුද කලා වැඩහිටියේ මිනිස්සු බුදුහාන්දුරු බුදුහාාදුර ක කියලා උන්නහන්සේට රැවටෙන නිසා. එක බුදු කෙනෙකුට අගෞරවයක් වෙනවා. එහෙම හිතප උන්වහන්සේ මහා වනාන්තරයහි බොහෝ කාලයක්. තින්දැ මහාකාශ්‍යප් මහරහත්තන් වහන්සේ වඩිනකොට අනේ දංහැන්දක් පූජාකරගමන්න සමහරක නෑවේ මහා කාශපයන් වහන්ස බුදුහාන්දුර වගේමයි කාගෙන් වත්දාන පිළිගත්තෙන. දානි අරගෙනාවත් පාතරය අතින් වහගන්න. උන්වහන්ේ කාගෙන්වත්දානි පිළිගන්නේ. දැන් උන්න්නහන්සේගේ හිත තියෙන්නේ. වයසික කුදු කැහිත් අම්ම කෙනෙකුට පිහිටවෙන්නම යන්න. ඒ අනකොට සක්‍ර දෙවියන්ගේ දිව්‍යන්දනාව පන්සීයක් දෙනා දැක්කා දූතාංග ධාරීන්ගෙන් අග තැන්පත් මහාකාශ්‍යප මහරහත්තන් වහන්සේ සමාපත්තිය නැකිටලා පින්ඩ පාති වඩිනම් අනේ අපිට මහාපිනක් රැස්කරගන්න පුළුවන් කියලා දිවාංගනාව දිවිය භෝජන අරගෙන ඒ බෝජන තවත් භාජනයකින් වහගෙන පාර දෙපැත්ති පෙනී හිටියකෙන පන්සීයක් තිවියංගනාව දැම් මේ පින්කරගන්නාවේ. මහාකාශිප මහරහතන් වහන්සේ අර දිවයාාංගනාව දැන් ධන බෙදන්න සෝදානංගන පාර දෙ පැත්ත පාතරේ වහගත්තා. වහගෙන අහනවා මේ තරන් දිවිය සැපසම්පත් නුඹලා ලබලා මේ තරන් සැපසම්පත් විඳිනකොට ඇයි මේ දුප්පතෙක්්ග පින උදුරගන්නාවේ. ඒ වෙලාවේ අපටත් දෙවියන්වන අපටත් පින වටිනවා කියල සාධකාර දීලා ඒ දෙවයාංගනාව ධනබෙ ගැඩ පැවුණා ය ගිය. දැම් මහාකාශ මහරහත්තන් වහන්සේ අර ගම්මාන කීපයක් අතරින් අර පේෂකාර ගමට වැඩියෝ. යනකොට මේ ගමයි උන්හන්සේ වඩිනකොට දැක්කාර අම්මා ඇතින් දැක්කා. හැරමිටියක් අරගෙන වයසට ගිය කුදු ගැහි චැන්ඟ පුරාතු වාල හැදිච්. වයසකම්ම කෙනෙක් එදා දවස් ගෙවල් ගහනි ගිහිල්ල හිඟමනයේ දිලා තමයි එක්කො කියයක්හරිය ඉල්ල ගන්නවා එක්ක කෑමටිකක්වායාගන්න සමහර ගෙවල්ලෝට ගහිල්ලා වැඩරලා දෙන සමහරු නිකං කරන්න දෙන්නේෙ නෑ මේ පින් පව් දන්න මිනිසුනේ අනුකම්පාවෙන් දෙන්නේ මහාකාශප මහරහතන් වහන්සේම මේ අම්ම ළඟට පින්ඩ පාති වැඩම කරලා මේ අම්ම ඉදිරියේ මහාකාශප මහරහතන් වහන්සේ අතර වුණ එදා ගෙවල් ගාහනි තැටියක් කරගෙන ගිහිල්ලා එක ගෙදරකින් මේ අම්මට ලුණු නැති කැදටිකක් දීලා. එහෙමයිතියෙන් ලුණු නැති කැදේ එකක් කියල. තමට ගෙදරමිනිස්සුටත් බොන්න බැරි දෙයක් දඋන්නන්වඩ පුොලො මේ අම්ම වාඩි වෙලා අර ලුණු නැති කැදේ කත්තට කරම් බලන්නකුට මෙන් ආරයන් වහන්සේ නමත් තමන් ඉස්සරහ වැඩීම. ඒවෙලේ කල්පනා කරා මේ කැදේක අද දවසට මට ලැුණ මෙච්චයි. ම ලුණු ැති කැඳටික් මටත් අපත් පරිියයි. චුට්ටක් ඉසලා කට ගත්තා මටත් අප පිරියයි. මේ ආරයන් වහන්සේට කොහොමද මං මේ කැඳක පූජ කරන්නේ කියල හිතුව. සද්ධාව තියෙනවා දන්දන්න. දෙන්න හිතුන නමුත් ලුණු නැති කැඳය කඩ නිසාේ කොහොමද උන්වහන්සේට පූජ කරන්න කියලා හිතල කවරු හරි ඇවිල්ල මේ වෙලාව උන්හන්සගේ පාතරයට දානටිකක් බෙදන වනන් කියලා වට පිට බලනකොට. ළඟ හල පහල ගවල්ඔොල මිනිස්සු දකළ ඇතින් ඉක්මනට බාජ නරගෙන දුවගෙනනවා මහාකාශප අර අම්ම හිතු වනේ ලොකු දෙයක් මමත් ඒපී අනුමෝදංන්වෙනෝකි ඒ මිනිස්සව ඇවිල්ල ධනිිපෙ දන්න හදනකොටම මහාකාශිප මහරත්තන් වහන්සේ පාතරය අතින් වැහුව ධනිපාරගත්තයන්න එදකොට මේ අම්මට හිතුනා උන්නහන්සේ කාගෙන්වත් දානිමේ ප්‍රනීත ධානයක් භාර නොගෙන මගේ ඉදිරියේ වැඩඉන්නේ මට පිහිට වෙන්නමයි. ළඟට ගිහිල් අමාරුවෙන් ඇවිදගෙන ළඟට ගිහිල් අර භාජනී පෙන්වා ස්වාමිනිි අද දවල්සටම මට ලැබුණේ මේ කැඳටික විතරයි. ඔබහන්සේ කැමතිනම් අම් මේක ඔබවහන්සේට සද්දහාවින් පූජා කරන්නංකි. මහාකාශ්‍ය මහරතන් වහන්සේ පාත්ත්‍රයේ විියෘථ කරලා පාත්තරය ඇරයා කැඳටික පූජ කරන්න. අර අම්මා පුද්දූම සතුටකින්. අර කැඳටික මහාකාශිප මහරහතන් වහන්සගේ පාතරීට පූජ කරලා ධනගහල වන්දනා කර. අන්න එතකුට මහාකාශිප මහරහතන් වහන්සේ කියනො මෑණියනී ඔබ මීට ආත්ම තුනකට පෙර මගේ අම්මාකීම ඔන්න සංසාරිපයානකර. මහාකාශිප මහරහතන් වහන්ස අර දිවසීන් දැක්කේ ආත්ම තුනකට කලින් උහන්සිගේ අම්මයි. බලන්න මේ සසරේ කල්ප ලක්ෂයක් පාරමී පුරාග නැවිල්ල අපේ ගෞතම බුද්ධ ශාසනයේ දූතාංග ධාරීන්ගෙන් අගතැන්පත්. මේ බුද්ධ ශාසනයේ තතිය ශ්‍රාවක්‍යයන් වහන්සේ. දෙව මිනිස්සුන් වන්දනා කරන මහාපූජනීය බුදුහාන්දුරෝ අගේම පෙනුමක් තිබ මහරහත්තන් වහන්සේ. හැබැයි උණහන්සගේ ආත්ම තුනකට කලින් අම්මා. ඒ වෙනකට නගරේ ඒ නගරේ ආයමත් තිපදිලා වයසට ගිය ඇඟපුරාකෝෂ්ට හැදිච්ච කුදු ගැහිච්ච හිගමනයන බොහො අසර නම්මකෙනි. ඒක තමයි මේ සංසාර ගමනි ස්භාවේ. මෙත් බුද්ධහිවන්න.